අද අපි සාකච්ඡා කරන සුදානම් මාතෘකාව ඛනිජ. ඒ කියන්නේ අපේ පරිසරයේ තියෙන ඉතාම සුවිශේෂී වන ස්වභාවික සංඝටකයන් තමයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඛනිජ. ඛනිජ. ඒ කියන්නේ මිනරල්. අපි මිනරල්ස්. එතකොට අපේ පරිසරයේ පවතින ස්වභාවික සංඝටක පිළිබඳව අවධානය යොමු කරද්දී ඉතා විශේෂ ගණේ මානවයාගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ස්වභාවික සංඝටකයක් විදිහට අපි මෙන්න මේවා හඳුනා ගන්නවා. මානව ඉතිහාසයේ ඈත අතීතයේ ඉඳලම මිනිසා ඛනිජ වර්ග භාවිතා කළ බවට අපිට තොරතුරු ලැබෙනවා. විශේෂයෙන්ම ඔය මැටි කියන ඛනිජ වර්ගය, ඒ කියන්නේ ඊට අමතරව පාෂාණවලට අයිති වෙන ඛනිජ විශේෂ මානවයා භාවිතා කරගත් බවට පුරාවිද්‍යාත්මක තොරතුරු වලින් කරුණාව නැවෙනවා. කියන්නේ මානවයා හා ඛනිජ අතර දිගු ඉතිහාසයකට ඉතිහාසයක් පිළිබඳව කරුණාවරණය වෙලා තියෙනවා. එතන මේ ඛනිජ කියලා කියන්නේ මොනවද? ඛනිජ හැදිලා තියෙන්නේ කොහොමද? අපි ඒ සම්බන්ධයෙන් මුලින්ම අවධානය යොමු කරන්න ඕනි මේ මාතෘකාව ගැන සාකච්ඡාවට වාජිනී කරනවා නම්. ඒ අනුව නියත රසායනික සංයුතියක් හා ස්ඵටික හැඩයක් ඇති ඝන ද්‍රව්‍ය ඛනිජ යනුවෙන් හඳුනා ගන්නවා. නියත රසායනික සංයුතියක් හා ස්පටික හැඩයක් ඇති ඝන ද්‍රව්‍ය ඛනිජ කියලා අපි වෙන් කරලා හඳුනා ගන්නවා. එතන මේ ඛනිජ එහෙම නැත්නම් මේ අපි දන්නවා ඛනිජ නිර්මාණය වෙන්නේ නියත රසායනික සංයුතියකින් යුක්ත වන අකාබනික ද්‍රව්‍ය විදිහට. මෙන්න මේ නිර්මාණය වෙන විවිධ වර්ගයේ ඛනිජ මේ අපේ මහ පොළොව තුල තියෙනවා. මේ අපේ පරිසරය තුල තියෙනවා. සාමාන්‍යයෙන් පොළවේ ඛනිජ වර්ග 3000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන බවට භූවිද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. එතන මේ ඛනිජ පිළිබඳව අවධානය යොමු කරද්දී ඛනිජ අපිට වර්ග කරලා කතා කරන්න පුළුවන්. ඛනිජ මේ පුළුවන් වෙන් කරලා ඉගෙන ගන්න. විශේෂයෙන් ඛනිජ වල ස්වභාවය පදනම් කරගෙන අපි උමනා නම් සාමාන්‍ය වර්ගීකරණය ඝන ඛනිජ, ඒ වගේම ද්‍රව ඛනිජ සහ වායු ඛනිජ කියලා ඛනිජ ප්‍රධාන වර්ග තුනකට වෙන් කරමින් ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. ඝන, ද්‍රව, වායු. හැබැයි මේ සරල වර්ගීකරණය පිළිබඳව දැන් විශේෂිතව අවධානයක් යොමු කරන්නේ නැහැ. මොකද නිර්වචනයේ තුල ඔබට පැහැදිලි නියත රසායනික සංයුතියක් ඇති ස්වභාවික නිර්මාණ ඝන ද්‍රව්‍ය තමයි වැඩියෙන් අපි ඛනිජ කියලා හඳුනාගන්නේ නිර්වචනයේ තුල. කෙසේ නමුත් ඝන විදියට තියෙන ඛනිජ වර්ග අපේ පරිසරයේ සුලභව තියෙනවනේ. ඔය මැටි, ඊටමතර මැණික්, මිනිරන්, හුණුගල් මේ සියලුම ඛනිජ වර්ග පහේ මේ වැඩි දෙයක් අයත් වෙන්නේ ඝන කියන ඛනිජ වර්ගෙ. හැබැයි ද්‍රව ඛනිජ කියපුවාම උදාහරණ ටිකක් අඩුයි. පෙට්‍රෝලියම් එමෙන්න ඛනිජ තෙල් ප්‍රමුඛ ගණේ ද්‍රව ඛනිජ වර්ගයක්. ඊළඟට වායු ඛනිජ කියලා අදහස් කරන්නේ LP ගෑස් එමෙන්න ස්වභාවික වායු ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් හැර මේක LP ගෑස් හැර ස්වභාවික වායු අපි සලකනවා වායුමය ඛනිජ විදිහට. එතන මේ වායුමය ඛනිජ මේ ඝන ඛනිජ ද්‍රව ඛනිජ වලට අමතරව ඛනිජ වල තියෙන ස්වභාවය ඒවේ පවතින අරමුණු පදනම් කර ගනිමින් වර්ගීකරණය කිරීමේ හැකියාව දෙනවා. අපි විශේෂ අවධානයක් යොමු කරනවා මෙන්න මේ ඛනිජ වර්ගීකරණයට. එතෙන්දී අපි ඛනිජ වර්ග ගන්නවා මෙන්න මේ විදිහට කොටස් තුන. ඔබට පැහැදිලි වෙයි. ඒ තමයි ඉන්ධනමය ඛනිජ, ඉන්ධනමය ඛනිජ එයාට බලශක්තිමය ඛනිජ කියලා කියනවා. බලශක්තිමය ඛනිජ. ඊළඟට ලෝහමය ඛනිජ, ලෝහමය ඛනිජ. ඊළඟට අලෝහ ඛනිජ, අලෝහ ඛනිජ. මෙන්න මේ අරමුණු හා ස්වභාවය පදනම් කර ගැනීමෙන් සිදු කරන ඛනිජ වර්ගීකරණය ඔබට පේනවා. පළවෙනි වර්ගය තමයි ඉන්ධනමය ඛනිජ. එවැන්නම් බලශක්තිමය ඛනිජ. බලශක්ති අවශ්‍යතාවයන් වලට භාවිතයේ ගන්න බෙන ඛනිජ වර්ග තියෙනවා. ඔය විශේෂයෙන් ඔය යුරේනියම්, තෝරියම්, ෆීට්, ඊළඟට ගල් අඟුරු, පෙට්‍රෝලියම් වගේ ඛනිජ වර්ග අපි හඳුනාගන්නේ මෙන්න මේ බලශක්තිමය ඛනිජ වර්ග කියලා. මෙවන් සමහර ඒවා ලංකාවේ භූමිය තුල නැහැ. යුරේනියම්, තෝරියම්, ෆීට් වගේ දේවල් අපේ භූමිය තුල තියෙනවා. ගල් අඟුරු අපේ භූමිය තුල නැහැ. ඒ වගේම පෙට්‍රෝලියම් උත් අපේ භූමිය තුල තාම හොයාගෙන නැහැ. ඒ නිසා ඉන්ධනමය ඛනිජ පොදු වර්ගීකරණේ උදාහරණ අපිට කතා කරන්න පුළුවන්.
ඊළඟට ලෝහමය ඛනිජ ලෝහමය ගුණයක් තියෙන ඛනිජ වර්ග ඒ ලෝහ විදිහට භාවිතයට ගන්න පුළුවන් ඛනිජ වර්ග උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම තඹ ඉඩමතරව යපස් තඹ ප්‍රධාන පිළේ ලෝහ වර්ගයක් ප්‍රධාන ගණයේ ලෝහ වර්ගයක් ඒ වගේ යපස් යකඩ හව නිර්මාණය කිරීමේ ප්‍රධාන අමුද්‍රව්‍ය ඒක ලෝහමය ඛනිජ වර්ගයක් මේවා අපේ රටේ නිදිගත වෙනවා හැබැයි ආර්ථිකමය වාසි ලබා ගන්න නැතුණාට අපේ රටේ මේ ඛනිජ වර්ග නිදිගත වෙනවා විශේෂයෙන් සීරුවාවිල ආශ්‍රිතව තියෙනවා තඹ නිදියක් ඊළඟට යපස් ස්ථාන කීපයකම මැග්නටයිට් ලිමොනයිට් සිලරයිට් වගේ වර්ගවලට අයත් වන යපස් කෙත් අපේ රටේ තියෙනවා නමුත් ඒවා කැණීම් කටයුතු හරියාකාරව සිදු කරන්නේ නැහැ උඩගෙන අපේ රටේ තියෙන ආර්ථික ප්‍රතිපත්ති අපේ රටේ අනුගමනය කරන මේ නිෂ්පාදන ක්‍රියාවලිය තමයි මේකට බලපාන දෙන කාරණේ වෙන්නේ මොකද අපේ රටේ ඛනිජ කැණීම තුළ වැය වෙන මුදල ගැන සලකමින් මේවා කැණීම සහ මේවා මේ නිවාසී නිෂ්පාදනයන් නතර වෙලා තියෙනවා ඒවා කරගෙන යන්න යොමු වීමක් දකින්නේ නැහැ ඒකෙදි වැඩි වශයෙන් ඛනිජ අපි නිෂ්පාදනය තුළ දකින්නේ අපේ රටේ පවතින ඛනිජ වර්ග අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගැනීම. එද වෙන්නේ උදාහරණයක් විදිහට සාකච්ඡා කරොත් අපේ රටේ තියෙන සුවිශේෂී ඛනිජ වර්ගයක් තමයි ඛනිජ වැලි කියලා කියන්නේ. ඛනිජ වැලි. ඛනිජ වැලි විශාල ඛනිජ නිධි තියෙන පුල්මුඩේ වෙරළ අසිතව. කිලෝමීටර් 10ක් දිග මීටර 100ක් පළල විශාල ඛනිජ නිධියක් තියෙනවා. ඒක ඉල්මනයි, රූටයිල්, සර්කෝන්, සිලිමනයි ඇතුළු ඛනිජ වර්ග වර්ග රාශියක් තියෙනවා මේ නිධිය තුළ මේ ඉල්මනයිට් රූටයිල් කියන ඛනිජ වර්ග දෙක අපේ ඛනිජ වලින් වෙන් කරගෙන අපිට ටයිටේනියම් ලෝහය නිබදවීම සඳහා හැකියාව තියෙනවා මේකට යම්කිසි සැලකිලි ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න වෙනවා ටයිටේනියම් ලෝහය කියලා කියන්නේ ලෝකෙන් ගුවන් යානා නිපදවන්න ගන්න ප්‍රමුඛ පෙළේ ලෝහය ඉතින් අපි කරන්නේ මොකද්ද මේ ටයිටේනියම් ලෝහය නිපදවනවා විනා අපි කරන්නේ ඉල්මනයි රූටයි වෙන් කර අරගෙන මේවා ටොන් ගණන් වලට විදේශ රටවල අලෙවි කරන එක එවැනි මුදල් උපයා ගන්න එක නමුත් එතනින් එහාට ගිහපු කාරණයක අපි ඉන්නව නම් විශේෂයෙන් මතක තියාගත යුතුයි මේවැය නිෂ්පාදනයක් කරලා අපි අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගන්න පුළුවන් වැඩි වශයෙන් හැබැයි අමුද්‍රව්‍ය විදිහට අපනයනය කිරීමෙන් සැලකියුතු ආර්ථික වාසි ලබන්න හැකියාවක් නැහැ ඊළඟට ලෝහමය ඛනිජ වර්ග උදාහරණ ඔබ දැන් දන්නවා ඊළඟට අලෝහමය ඛනිජ වර්ග ඒ ලෝහමය නොවන ඛනිජ වර්ග කියලා මෙහෙම කියනවා ලෝහමය නොවන මෙයාට පෙරස් කියලා කියනවා මෙයා ලෝහමය නොවන ඛනිජ වර්ග අපේ රටේ වැඩියෙන්ම තියෙන මෙන්න මේ ගණයට අයත් වන ඛනිජ වර්ග ඔබ දන්නවා මැණික් කියන ඛනිජ වර්ගය ඊළඟට මිනිරම් කියන ඛනිජ වර්ගය මැටි කුණු ගල් ඇතුළු මේ ඛනිජ වර්ග වැඩි ප්‍රමාණයක් අපි අයත් කොට සලකන්නේ ලෝහමය නොවන ඛනිජ වර්ග විදියට අපේ රටේ ඛනිජ අපනයනය ගන්න ආදායමින් වැඩි ප්‍රමාණයක් අයත් වෙන්නේ ලෝහමය නොවන ඛනිජ වලින් ලබා ගන්නා ආදායම විදියට ඒතරින් සුවිශේෂී වෙන්නේ මැණික් අපනයනය මගින් ලබා ගන්නා ආදායම මේ අතරේ උදිතාවද ගත වෙනවා මෙන්න මෙහෙම අපිට ඛනිජ වර්ග කරමින් ඉගෙන ගන්න පුළුවන් ඛනිජ පිළිබඳව අධ්‍යයනය කරන්න කොහට මේ වර්ගීකරණය ගැන විශේෂිත අවධානයක් යොමු කරන්න වෙනවා ඒ පිළිබඳව හරියාකාර අවබෝධයක් ගන්නවා නම් ඊළඟටම ශ්‍රී ලංකාවේ ඛනිජ ව්‍යාප්තිය අතරම ශ්‍රී ලංකාව කියන්නේ ඔබ දන්නවා ඔබ ශ්‍රී ලාංකිකයෙක් විදියට මේ ගැන අධ්‍යයනය කරලා තියෙන නැත්නම් ඉගෙන ගන්න ඉගෙනගෙන තියෙන සහ ඉගෙන ගන්න පුද්ගලයෙක් විදියට නැත්නම් දරුවෙක් විදියට වර්ග කිලෝමීටර් 65610ක වපසරියකින් යුක්ත වන දූපත් රාජ්‍ය අපි වාසය කරන්නේ වර්ග කිලෝමීටර් 65610ක දූපත් රාජ්‍ය තුල ඉන්දියා සාගරයේ තුල ඉන්දියා උපාර්ධ දූපතේට බොහෝ වෙලාවට දකුණින් ආසන්න වශයෙන් දකුණින් අපි එහෙම කියමු ඒ දූපත් රාජ්‍ය පිටා තියෙනවා ඒ දූපත් රාජ්‍යයේ සැලකියුතු මට්ටමකින් ඛනිජ නිදිගත වෙනවා මේ පිළිබඳව ඔබට හොඳින් තහවුරු කරගන්න පුළුවන්
ශ්‍රීලංකා මිනරල් මැප් එක බැලුවොත් එහෙම ශ්‍රීලංකා මිනරල් මැප් එකේ තියෙනවා මැණික් ව්‍යාප්තිය තම යපස් දියම් මේ ඉඩවතර වහුරුගල් මිනිරන් මැටි විශේෂ මැටි ප්‍රභේද ඇතුළු ඛනිජ වර්ග ගණනාවක් මිනරල් මැප් එකේ හොඳින් නිරූපණය වෙනවා දුෂ්‍ය වෙනවා ඒ කියන්නේ සැලකිත් මට්ටමකින් ඛනිජ තියෙනවා හැබැයි තාම ඉහළ මට්ටමක ඛනිජ රටක් කියලා අපි කියන්නේ යම් සැලකිත් මට්ටමකින් ඛනිජ ව්‍යාප්තිය සිද්ධ වෙන රටක තමයි අපි ජීවත් වෙන්නේ අපි ජීවත් වෙන ඛනිජ ව්‍යාප්තිය ගැන හරියාකාර අවබෝධයක් අපි ළඟ තියෙන්න ඕනේ එදිරි යහට අපි කතා කරගෙන යනවා නම් ශ්‍රී ලංකාවේ සුවිශේෂී වන ඛනිජ වර්ග කීපයක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා ශ්‍රී ලංකාවේ විශේෂිත ඛනිජ වර්ග කීපයක් අපි ඉගෙන ගන්නවා ඒ තමයි ශ්‍රී ලංකාවේ ඛනිජ වර්ග අතර අපි ඉගෙන ගන්න ප්‍රධාන ඛනිජ වර්ගය මැණික් කියන ඛනිජ වර්ගය මැණික් ඊළඟට දෙවෙනි ඛනිජ වර්ගය තමයි මිනරල් තුන්වෙනි ඛනිජ වර්ගය තමයි මැටි මෙන්න මේ ඛනිජ වර්ග තුන පිළිබඳව අපි සැකෙවින් අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වෙනවා ඛනිජ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී එදා මෙදා තුර ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම උපයාගෙන ඒවා වැඩි වශයෙන් වැදගත් වෙලා තියෙන ඛනිජ වර්ගය මැණික් කියන එක පිළිබඳව කිසිදු විවාදයක් නැහැ ඒ කියන්නේ කිසිදු තර්කයක් නැහැ මොකද ඛනිජ අපනයනයෙන් අපි ගන්න ආදායමෙන් සෑම වසරකම පාහේ 180කට වඩා වැඩි ප්‍රමාණයක් උපයා ගැනීම සිදු කරන්නේ මැණික් කියන ඛනිජ වර්ගයෙන්. ඈත අතීතයේ ඉඳලම ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඔය මැණික් කියන ඛනිජ වර්ගය නිසා. මැණික් කියන ඛනිජ වර්ගයේ ප්‍රසිද්ධ දූපත් රාජ්‍යයක් කියලා තමයි ග්‍රීකයන් පවා අපේ රට හඳුනාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක මැණික් නිදිගත වෙන්නේ නැහැ. විශේෂයෙන් උස්පින් සංකීර්ණ අය විපරිත පාෂාණ කලාපයේ තුල මැණික් නිදිගත වෙනවා. ඒ අතරින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ වෙනවා. රත්නපුර නගරයේ අවට කලාපය, කුරුවිට ඇහැලිය ගොඩ කලාපය, ඒ වගේම පෑවරුණ කහවත්ත ආශ්‍රිත ප්‍රදේශය, රත්නපුර දිස්ත්‍රික්කයෙන් පිටත ගත්තොත් එහෙම ඔක්කම්පිටිය ප්‍රදේශය, බදුල්ල පස්සර ප්‍රදේශය, භගවත්තලා ප්‍රදේශය, ඇලහැර ප්‍රදේශය වගේ තැන්වල ප්‍රදේශවල මැණික් නිදි පිටලා තියෙනවා. ඒ වගේම මේ මැණික් ඛනිජයට ඇයි මෙච්චර වටිනාකමක් ලැබෙන්නේ? ඇයි මේ මැණික් ඛනිජයට තියෙන වටිනාකම ඉහළ කියලා තියෙන්නේ? මොකන්ද මේකට හේතු වන සාධක? මැණික් ඛනිජයේ වටිනාකම තීරණය වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. සාධක පෙළ ගැස්මේ හතරක් තියෙනවා. මොන වෙන්නන්නම් සාධක හතර මෙන්න මේක තමයි අපි අවධානය යොමු කරන සාධක පෙළ ගැස්ම දෙඩියාව ඊළඟට අලංකාරය ඊළඟට දුර්ලභ වීම පළමු හෝ දෝෂ රහිත වීම මෙන්න මේ කාරණා පෙළ ගැස්ම තුල කොට පේනවා පළවෙනි එක තමයි දෙඩියාව hardness එක සාමාන්‍ය පාෂාණයක් එක්ක සංසන්දනය කරද්දී මැණික් වල තියෙන්නේ ඉහළ මට්ටමක දැඩියාවක් එහෙම නැත්නම් hardness එකක් ඒ hardness එක නිසා තමයි අර එක එක hardness එකේ මට්ටම් නිසා තමයි මැණික් වල වටිනාකම වෙනස් වීම සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් මැණික් වර්ග ගණනාවක අපි නම් කියනවා නම් පුෂ්පරාග ගණයේ මැණික් වෛරෝඩි පසිංගල් ගෙවුඩ නිල් මැණික් රතු මැණික් වගේ ඒවා අපේ පොළවේ බහුලව හම්බ වෙනවා මේ අතරින් ඔය පුෂ්පරාග කියන මැණික් වර්ගයේ hardness එක තියෙන්නේ 7.5 7.5ක තියෙන්නේ හැබැයි නිල් මැණික් වල hardness එක 8.5 කියන්නේ 8.5ට වඩා ඒ ඊට වඩා අහිල යනවා ඊට වඩා වැඩි වෙන්න හැකියාව තියෙනවා ඒ නිසා පුෂ්පරාග මැණික් වලට වඩා නිල් මැණික් වල වටිනාකම වැඩි වෙනවා එහෙනම් මතක තියාගත යුතුයි දැඩියාව මත මැණික් ඛනිජයේ වටිනාකම තීරණය වෙනවා ඊළඟට අලංකාරය නිල් වර්ණය රතු වර්ණය තැඹිලි කොළ වර්ණය මේ වර්ණ කීපයක එකතුව මෙන්න මේ විදිහට ඉතාම අලංකාරවත් ඛනිජ වර්ගයක් තමයි මැණික් කියලා කියන්නේ මැණික් වල වටිනාකම වැඩි වෙන්න ඔය කාරණේ බලපානවා ඒ කියන්නේ අලංකාරය කියන එක
ඊළඟට දුර්ලභ වීම මැණික් සුලභව තිබුණා නම් කිසිදු ආකාරයකට මේ වගේ වටිනාකමක් ලැබෙන්න විදියක් නැහැ මැණික් දුර්ලභ වීම මත තමයි දවසින් දවස මැණික් වල වටිනාකම මොනවා වෙන්නේද වටිනාකම වැඩි වෙන්නේ මැණික් වල වටිනාකම දවසින් දවස වැඩි වෙනවා ඒ නිසා අපි කියනවා දුර්ලභ වීම ඊළඟටම පළදු හෝ දෝෂ ප්‍රහිත වීම පළදු දෝෂ පැවතුනොත් එහෙම මැණික් වල වටිනාකම අඩු වෙනවා පළදෝස් දෝෂ අඩු වුනොත් එහෙම වටිනාකම වැඩි වෙනවා මෙන්න මේ කාරණා පිළිබඳව මැණික් කණිජේ යටතේ අපිට අවධානය යොමු කරන්න වෙනවා මේ තමයි මැණික් කණිජේ වටිනාකම තීරණය කරන ලබන සාධක ඊළඟට ඇත්තටම මේ මැණික් කණිජ වර්ග අතර ශ්‍රී ලංකාවේ සුලභ තියෙන වටිනාකමින් වැඩි මැණික් වර්ගයක් තමයි කොරන්ඩම් කියලා කියන්නේ කොරන්ඩම් කොරන්ඩම් එක එක පැහැයෙන් තියෙනවා නිල් පාට තියෙනවා කහ පාට තියෙනවා රෝස කැමිලි පාට තියෙනවා කොරන්ඩම් ප්‍රභේද තියෙනවා ඒ අතරිනුත් වඩා වැදගත් වෙනවා රූබි කියන කොරන්ඩම් වර්ගය අපේ වෙළඳපළේ ඉහළ වටිනාකමකට අලින් වෙනවා රූබි කියන වර්ගය කොරන්ඩම් ප්‍රභේදය ඊළඟටම පත්මරාග කියන මැණික් වර්ගය අපේ පොළවට ආවේනික මැණික් වර්ගයක් අපේ රටේ විතරයි තියෙන්නේ පත්මරාග කියන මැණික් වර්ගය මේ මැණික් ගැන කතා කරනවා නම් ඔබ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ ඒ වගේම මැණික් ගැන අවධානය යොමු කරද්දී මැණික් වලින් ලබා ගන්නා ප්‍රයෝජන ඇතුළේ මැණික් අරගෙන ගිහිල්ලා ඒවෙන් මොනවද කරන්නේ ඒවෙන් මොනවද හදන්නේ ඒවා මොකටද ගන්නෙ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ නැද්ද ඔව් මැණික් වලින් කරන දේවල් විශේෂයෙන් මැණික් වලින් කරන්නේ ආභරණ නිපදවීම මාල වළලු මුදු අත්පලදනාවන් කරාමු නේද ඔන්නෝගේ ආභරණ ඒවේ තියෙන අලංකාරය වැඩි කරන්න වටිනාකම වැඩි කරන්න මැණික් ඔබවනවා ඒ කියන්නේ මැණික් යොදා ගන්නවා ඊළඟටම අපල උපද්‍රව දුරු කර ගැනීමට වගේම රෝග නිවාරණයට පෙරදිග සහ අපරදිග රටවල් කියලා වෙනසක් නැහැ විවිධාකාරයෙන් අපල උපද්‍රව පිළිබඳව ඒ වගේම ජ්‍යොතිෂය සම්බන්ධයෙන් තියෙන මති මතාන්තර වෙනුවෙන් මැණික් භාවිතයට ගන්නවා මැණික් වලින් නිර්මාණය කරන මුදු පැළඳීම කරනවා මැණික් ස්පර්ශ කිරීම කරනවා ඒකෙදි කතා කරන්නේ අපල උපද්‍රව දුරු කර ගැනීම සහ රෝග නිවාරණේ ඊළඟ කිසියම් ආයතනයක සහ පුද්ගලින්ගේ ඇති ධනවත්භාවයේ ප්‍රදර්ශනය කිරීම මොනවා හරි ආයතනයක් ඒගොල්ලන්ගේ ධනවත්භාවය ඒගොල්ලන්ගේ ආර්ථික ස්ථාවරත්වය ලෝකෙට පැවසීම සඳහා වටිනාකමින් වැඩි වැඩි මිලදී ගැනීම සිදු කරනවා වටාගේ වැඩි මැණික් ඒගොල්ලෝ මිලට ගන්නවා ඊළඟටම දන්ත ශල්‍ය වෛද්‍ය උපකරණවල කොටස් ඉදිරියෙන් දන්ත ශල්‍ය වෛද්‍ය උපකරණවල ඉතා සියුම් කොටස් හදන්න මැණික් යොදා ගන්නවා ඊළඟට ගුවන් යානාවල සමහර කොටස් මැණික් වලින් හදලා තියෙනවා ගුවන් වල සමහර කොටස් මැණික් වලින් හදනවා වටිනා ඔර්ලෝසු බෑරින් මැණික් ඔබවල නිර්මාණය කරනවා හැබැයි වටිනා ඔර්ලෝසු බෑරින් විතරයි සාමාන්‍ය ඔර්ලෝසු වල මැණික් ඔබවල නැහැ කියන එක ඔබ මතක තියාගත යුතු වෙනවා මොකද එහෙම වුණොත් එහෙම ඔබගේ ඔය ඔර්ලෝසුව ඔබ ගණවලා බලන්න ඉඩ තියෙනවා ඔබගේ ඔර්ලෝසු මැණික් ඔබවල නැහැ වටිනාම වැඩි ඔර්ලෝසු මැණික් ඔබවල නිර්මාණය වෙනවා ඒවැ බෑර විශේෂයෙන් හදනවා ඒ වගේම විසිතුරු භාණ්ඩවල තියෙන වටිනාකම ඒවැ දින අලංකාරත්වය වැඩි කර ගැනීම සඳහා මැණික් භාවිත කරන අවස්ථාවක් තියෙනවා යොදා ගන්න අවස්ථාවක් තියෙනවා එමන අපට පැහැදිලි මෙන්න මේ වගේ ප්‍රයෝජන නිසා තමයි ඔය අපි කතා කරපු මැණික් කණිජේ වටිනාකම තවදුරටත් ඉහළ යාම සිද්ධ වෙන්නේ වටිනාකම තවදුරටත් වැඩි වීම සිද්ධ වෙන්නේ මැණික් කණිජය ඊළඟට මිනරම් කියන කණිජ වර්ගය ඒ මිනරම් කියන කණිජ වර්ගය ලංකාවේ මිනරම් භාවිතය සම්බන්ධයෙන් ඉතා දිගු ඉතිහාසයක් නැහැ මිනරම් භාවිතය ගැන ඉතාම දිගු ඉතිහාසයක තොරතුරු අපිට ලැබෙන්නේ නැහැ කෙසේ නමුත් අපේ රටේ මිනරම් තියන වගේ හොයාගෙන තියෙන්නේ ලන්දේසීන්ගේ පාලන කාලය තුලදී ලන්දේසි ජාතිකයන් තමයි
අපේ රටේ මිනිනම් පවතින බවට මුලින්ම හොයාගන්න. හැබැයි මිනිනම් කර්මාන්තය දියුණුවටපත් වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගය තුලදී. මිනිනම් කර්මාන්තය දියුණුව වෙනවා බ්‍රිතාන්‍යෙන් අපේ රට පාලනය කරන අවධිය තුලදී. ශ්‍රී ලංකාව තුළ හමුවන මිනිනම් ඉතා ඉහළ ආර්ථික වටිනාකමකින් යුක්ත මිනිනම් වෙනවා. ඒකට හේතුව සාමාන්‍යයෙන් කාබන් ප්‍රසන් රේජ් එක 97ක් එවැගේම 99ක් වගේ මට්ටමක පැවතීම. මෙන්න මේ වගේ අගයක තමයි අපේ රටේ මිනිනම් වල කාබන් ප්‍රතිශතය දෙන්නේ. කාබන් ප්‍රසන්ති දෙන්නේ. එනිසා ඉතාම ඉහළ ගුණාත්මක බවින් වැඩි මිනිනම් හම්බවන රටක් විදියට ශ්‍රී ලංකාව ප්‍රසිද්ධලා තියෙනවා. එවැගේම මිනිනම් සම්බන්ධයෙන් කතා බහේදී අපි දැනගත යුතුයි අපේ පොළවේ හමුවන මිනිනම් වර්ග දෙකක් තියෙනවා. අපි පොළවේ තියෙන මිනිනම් වර්ග දෙකක්. ඒ තමයි මෙතන වෙන් කරලා අපිට පෙන්වන්නම් මේ බලන්න අපේ පොළවේ හමුවන මිනිනම් වර්ග දෙක. එකක් තමයි දමනි මිනිනම්, දමනි මිනිනම්. ඊළඟට තලාතු මිනිනම්, තලාතු මිනිනම්. දමනි මිනිනම් සහ තලාතු මිනිනම් කියලා මිනිනම් වර්ග දෙකක් අපේ භූමිය තුළ නිදිගත වෙලා තියෙනවා. ඔය දමනි මිනිනම් කියන එකෙන් අදහස් කරන්නේ පාසාන කුස්තුර ඇතුලේ තැම්පත් වෙන මිනිනම් කියන එක. පාසාන කුස්තුර ඇතුලේ තමයි ඔය කියන මිනිනම් ප්‍රභේදය නැන මිනිනම් වර්ගයේ තියෙන්නේ. ඉහළ ආර්ථික වටිනාකමකින් යුක්ත වෙන මිනිනම් වර්ගයක් වෙනවා මෙන්න මේ දමනි මිනිනම්. හැබැයි පතුරු විදියට එවෙන්නම් ඔය ගංගා නිනාසිතව පතුරු ආකාරයට තැම්පත්ව පවතින මිනිනම් අපි හඳුනාගන්නේ තලාතු මිනිනම් හෙවත් මයිකා කියලා. තලාතු මිනිනම් හෙවත් මොනවද මයිකා කියලා කියන්නේ. එතන මෙන්න මෙහෙම දමනි මිනිනම් සහ තලාතු මිනිනම් කියලා අපේ ලංකාවේ තියෙන මිනිනම් ප්‍රභේද දෙකක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙනවා. ඒ වගේම මිනිනම් හඳුනා ගැනීමෙන් පස්සේ කතා කළ යුතුයි මිනිනම් ව්‍යාප්තිය සහ නිදිගත වීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ මිනිනම් ව්‍යාප්තිය ගැන කියනවා නම් ඉංග්‍රීසින්ගේ පාලන කාලය තුළ මිනිනම් පතල් 5000ක් තැන් තැන්වල තිබුණා කියලා තොරතුරු සඳහන් වුණා. අපි විශ්වාස කරන්නේ දැන්ට මිනිනම් පතල් කීපයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒවා එවේනු සමහර ඒවා දැන් අක්‍රිය වීගෙන යනවා. කෑගල්ල බෝගල ප්‍රදේශය, ඒ වගේම කුරුණෑගල කහටගහ කොළොංගහ ප්‍රදේශ, මහනුවර දුම්බර ප්‍රදේශය, තලාතු ඔය ප්‍රදේශය, අකුරැස්ස ප්‍රදේශය වගේ තැන්වල තමයි මිනිනම් ව්‍යාප්තිය තාම සිද්ධ වෙන්නේ. හැබැයි මේ වෙනුත් මිනිනම් පතල් කීපයක් මම කලින් කියපු විදියට දැන් අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. කෙසේ නමුත් ලංකාවේ යම් භූමියක සීමිත භූමියක විතරයි ඔය මිනිනම් ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. අතරම මිනිනම් යොදා ගනිමින් මොනවද කරන්නේ? මිනා ආසිත වූ නිෂ්පාදනය මොනවද? මිනා ආසිත නිෂ්පාදනය ගණනාවක් තියෙනවා. මිනා ආසිත නිෂ්පාදනය ගණනාවක් තියෙනවා. ඒ තමයි මුල්ම නිෂ්පාදනය වලට සලකන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන් වෙඩි බෙහෙත් නිපදවීම. මිනා වලින් කරන ප්‍රධාන නිපදවීමක් තමයි වෙඩි බෙහෙත්. ඊළඟට වෙඩි බෙහෙත් විතරක් නෙමෙයි තීන්ත වර්ග නිපදවීම. වෙඩි බෙහෙත් ඊළඟට තීන්ත වර්ග නිපදවීම. තීන්ත වර්ග නිපදවීම. ඊළඟ රෝජනේ තමයි ඔය බැටරි කෝව නිපදවීමට යොදා ගැනීම. බැටරි කෝව නිපදවීමට යොදා ගැනීම. වාස්තු අච්චු මිනිනම් ආශ්‍රයෙන් නිපදවීම. වාස්තු අච්චු නිපදවීම. වාස්තු අච්චු, වාතු සැදීම සැදීමට ගන්න අච්චු නිපදවීම. ඊළඟටම පැන්සල් කූරු නිපදවීම. සාමාන්‍යව පාවිච්චි කරන පැන්සලක කූර නිර්මාණය වෙලා තියෙන්නේ, නිර්මාණය කරගෙන තියෙන්නේ මිනිනම් යොදාගෙන පැන්සල් කූරු නිපදවීම. ඊළඟටම ගත්තාම රසායනික ද්‍රව්‍ය නිපදවීම. මෙන්න මෙහෙම මිනිනම් ආසිත වූ නිෂ්පාදනයන් ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මේ කොටසට අදාළව
වැදගත් වෙනවා මිනා සම්බන්ධයෙන් කතාව කරද්දී ඔබට දැන් ශ්‍රී ලංකාවේ ඛනිජ වර්ග අතර මැණි එවැගේම මිනිනම් සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ මැටි කියන ඛනිජ වර්ගය ශ්‍රී ලංකාවේ භූමිය තුල වැඩියෙන්ම තැන්පත් වෙන නැත්නම් ව්‍යාප්ත වෙන ඛනිජ වර්ගය තමයි මැටි අපේ රටේ වැඩියෙන්ම තියෙන මැටි අපේ රටේ විවිධ වර්ගයේ මැටි තියෙනවා බෝල මැටි කෙවුලින් මැටි කිරි මැටි පිඟන් ගඩොල් නැත්නම් ඔය උළු ගඩොල් නිෂ්පාදනය කරන්න ගන්න මැටි ඒ වගේ මැටි ප්‍රභේද අපේ රටේ තියෙනවා මැටි වර්ග අපේ රටේ තියෙනවා හැබැයි මේ මැටි වර්ග අතර විශේෂයෙන් අර ආර්ථික වටිනාකමකින් යුක්ත වන මැටි නිදිගත වන තැන් පිළිබඳව දැන ගැනීම අතිශයින් වැදගත් හැමතරම මැටි තිබුණත් ඒ තියෙන මැටි වලින් ප්‍රයෝජන ගන්නෙ නැහැ විශේෂයෙන් ඔය පිළියඳ බොරලස්කම ප්‍රදේශය ආශ්‍රිතව මීඩියාවර ප්‍රදේශය ආශ්‍රිතව දෙදියවල වස්කඩු වගේ ප්‍රදේශ ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ මැටි ගැනීම ව්‍යාපාරික මට්ටමින් කරගෙන යනවා විවිධ නිෂ්පාදන කර්මාන්ත සඳහා මේ මැටි භාවිත කර ගන්නවා ඔය වගේ තැන්වල තමයි මැටි වැඩියෙන් තැන්පත් වෙලා තියෙන්නේ බොරලස්කමුව මීඩියාගොඩ දෙදියවල සහ වස්කඩුව කියන ප්‍රදේශවල මැටි ව්‍යාප්තියේදී වැදගත් කොටසලගෙන ප්‍රදේශ අපි වෙන් කරලා ගන්නවා ඊළඟට මේ මැටි කියන ඛනිජ වර්ගයේ ආශ්‍රිත නිෂ්පාදනය මොනවද මැටි වලින් මොනවද හදන්නේ ඔබ දන්න කියන දේවල් ගොඩක් හදනවා මොනවද මැටි නිෂ්පාදනය වෙන්නේ වලන් නිෂ්පාදනය වෙනවා මැටි වලින් ඒ වගේම උළු නිෂ්පාදනය වෙනවා මැටි වලින් ගඩොල් නිෂ්පාදනය වෙනවා මැටි වලින් තවදුර කටුත් එීම විසිදුරු භාණ්ඩ නිෂ්පාදනය කරන්න යොදා ගන්නවා මැටි විසිදුරු භාණ්ඩ හදන්න මැටි යොදා ගන්නවා ඊට අමතරව ගොඩනැගිලි කර්මාන්තයේ ඉදිරිගින් කර්මාන්තය සඳහා මැටි භාවිත කරනවා මෙන්න මේ වගේ විවිධ අවශ්‍යතාවයන් විවිධ ප්‍රයෝජනයන් සඳහා මැටි භාවිත කිරීම කැපී වෙනවා එවනම් ශ්‍රී ලංකාවේ ඛනිජ වර්ග අතර මැණික් එවැගේම මිනිනම් සහ මැටි පිළිබඳව සැකෙමින් කරුණු අධ්‍යයනය කිරීම මෙතන සිද්ධ වුණා තව වැදගත් වෙන ඛනිජ වර්ග රාශියක් අපේ රටේ තියෙනවා ඒ අතර එප්පාවල ප්‍රදේශයේ නිදිගත වෙන ඇපටයිට් එවැනම් ෆොස්ෆේට් නිදිය 1971 වර්ෂයේ අගභාගයේ හොයාගත්ත මේ ඇපටයිට් නිදිය ගැන කතා කරොත් ඒකත් වැදගත් ඛනිජ වර්ගයක් තව ශ්‍රී ලංකාවේ වෙරළාසි තැන්පත් වෙන ඛනිජ වැලි වැදගත් වෙන ඛනිජ වර්ග අතර අපි තව කතා කරන එක ප්‍රභේදයක් හුණුගල් යපස් තඹ ඇතුළු ඛනිජ වර්ග ගණනාවක් පිළිබඳව අපිට මෙතෙන්දී අවධානය යොමු කරන්න වෙනවා මේ ඛනිජ ගැනීම කවර ආකාරයකින් ඛනිජ ගැනීම ගැන කතා කරත් මේක ආසිතව මතුවන ගැටලු පිළිබඳව නම් කතා නොකර බෑ විවිධ ප්‍රදේශවල ඇතිවන ගැටලු ගැන සමහර විට ඔබට අවබෝධයක් ඇති ඔබ ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරයක නම් මේක හොඳින් අවබෝධය වෙන ඇති ඔබ ජීවත් වන්නේ රත්නපුරේ අවට නම් ඒක ගැන අවබෝධය තවත් වැඩියෙන් ලැබෙන ඇති මොකද මැණික් ගැනීමේ පාරිසරික වටපිටාව ඔබට හොඳින් දුෂ්‍ය වෙන හින්දා ඇතරම මොනවාද මේ ඛනිජ ගැනීම ආසිත ගැටලු ප්‍රධාන ගැටලුවක් තමයි පරිසර දූෂණය කියන යාම ඛනිජ ගැනීම ආසිත විවිධ ආකාරයෙන් විවිධ ස්වභාවයෙන් පරිසර දූෂණය සිද්ධ වෙනවා විවිධ වර්ගයේ අපද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා ජලය එක තැන් එක තැනක ජලය ඒකරාශී වෙනවා ඒවා පල් වෙනවා එයින් විස වායු වර්ග පරිසරයට එකතු වෙනවා ඛනිජ ගැනීමට යන්ත්‍ර උපකරණ යොදා ගන්නවා ඒ සෑම ආකාරයකින්ම මොකද වෙන්නේ පරිසර දූෂණය සිද්ධ වෙනවා ඊළඟට පරිසර පද්ධති විනාශ වීම මොනවාද මේ පරිසර පද්ධති කියලා කියන්නේ අපේ පරිසරයේ තියෙන අපේ ජීවිතවල වටපිටාවේ තියෙන
වනාන්තර ඔබ ජීවත් වෙන වෙරළ වටපිටාවේ තියෙන වෙරළ පරිසරය ඔබ ජීවත් වෙන ගංගා ආසිත වටපිටාවේ තියෙන මේ ගංගා ආසිත පරිසර පරිසරික தত্ত্বය මෙන්න මේ පරිසර පද්ධති විනාශ වීම කණිජ ගැනීමේ ගැටලුවක් කණිජ ගැනීමේ ගැටලුවක් ඊළඟට භූ විරූපණය භූ විරූපණය කියන අදහස් කරන්නේ භූමියේ මතුපිට හැඩය වෙනස් වීම ඒක බලන්නවා කණිජ ගැනීමෙන් භූමියේ ආවරණ නිර්මාණය වෙනවා ඒ ආවරණ නිසා භූමිය ගිලා වහිනවා භූමියේ පස්කඳු කඩා වැටෙනවා එයාටත් එක්ක තව හානි දායක බලපෑම් සිද්ධ වෙනවා මේව නිසා මොකද වෙන්නේ භූමිය භූමියේ හැඩය ස්වરૂපය වෙනස් වෙනවා ඒකට කියන්නේ භූ විරූපණය කියලා භූ විරූපණය වෙනවා භූ විරූපණය ප්‍රමුඛ ගැටලුවක් වෙනවා එතන ඉහාට අපි තව බලපෑම් ගැන කතා කරනවා නම් ස්වභාවික ජල වහන පද්ධති අවහිර වීම ස්වභාවික ජල වහන පද්ධති ගංගාවල මැණික් ගැනීම නිසා ගංගා මාර්ග අවහිර වීම අපිට එයාසිත ප්‍රදේශවල දකින්න පුළුවන් ඒ වගේම ජෛව විද්‍යාත්මක බලපෑම් එළවීම ජෛවාත්මක විද්‍යාකාරී බලපෑම් කණිජ ගැනීම ආසිත වෙල වෙනවා සෞඛ්‍ය ගැටලු නිර්මාණය වීම කණිජ ගැනීම ඉදවන්නන්ගෙන් ඒගොල්ලන්ට ඇතිවන ශ්වසන ආබාධ රෝග චර්ම රෝග ඒ විතරක් නෙමෙයි මැණික් පද ලාසිතව මතුරුවන් බෝ වීම නිසා ඇතිවන ඩෙන්ගු මැලේරියා වගේ වසංගත රෝග මේ ඔක්කොම අපිට සලකන්න වෙන්නේ සෞඛ්‍ය කර නිර්මාණය වීම කියන කොටස යටතේ මෙන්න මෙහෙම කණිජ පිළිබඳව කතා කරද්දී මූලික හඳුනා ගැනීම එතන ගහර ගිහිල්ලා කණිජ වර්ග කිරීම කණිජ වර්ග පිළිබඳව විශේෂිත අවධානයක් යොමු කිරීම ඒ වගේම කණිජ වලින් කණිජ ගැනීම තුළින් මතුවන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මෙතනදි සිද්ධ වෙන්නේ ඔබට මේ වගේ වීඩියෝ නිරන්තරයෙන් නරඹන්න ඕන නම් ඉතාම වගකීමෙන් යුක්තව ඒ වීඩියෝ නොමිලේ නැරඹීමේ හැකියාව ඔබට උදා වෙලා තියෙනවා ඔබට තියෙන්නේ ජියෝ ගුරු කියන අපගේ YouTube channel එක subscribe කරන්න ඒකට comments කරන්න share කරන්න ඒ වගේම නිතර මේ ඔබට ලැබෙන වීඩියෝ නරඹන්න යාළුවන් අතර මෙදා හදාගන්න එවනම් මේ වගේ නිරන්තරයෙන් ඔබට වැදගත් පාඩම් අපි ගෙනෙන්න සූදානම් ඉන්නවා ජියෝ ගුරු කියන අපගේ YouTube channel එක හරහා